මම මාෂි සෙන්රා මම ටැටු ආටිස් කෙනෙක් මම මේ මගේ ජොබ් එකට ජොබ් එකක් විදිහට පටන් ගන්න දැන් අවුරුදු 3ක් විතර වෙනවා මම මුලින්ම මෙහෙට ආවේ නුවර ඉඳන් නුවර ගම්පලෙ ඉඳන් මං ඉස්සර ඉඳන් ඩ්‍රොයින් වලට ආසයි ඔය පොඩි පොඩි දේවල් මං චුට්ටක් අඳිනවා ඔය වගේ දේවල් කරා කොහොම හරි මං ගම්පලෙ ඉඳන් අපි නුවරට එනවනේ එන වෙලාවට ওই මාලිගාව ඔය හරියට ගියම ඒ දැන් මේ දවස්වල වගේ නේ මේ දවස්වල ගෙස්ලා ඉන්නවා මාලිද සුද්දෝ ඉන්නවා ගොඩක් එතකොට මං ආසයි යාලගර ටැටූස් තියෙද්දි මං ආසයව බලන්න මට ඒකෙන් තමයි ටැටූ කියන්නේ මොකක්ද කියලා අර ආසාවක් ඇති වුණේ ඊට පස්සම මම මගේ ඉස්සලම් මම ටැටූ එකක් කරගෙන බැලුවා එතකොට තමයි මම අර මගේ ටැටූ එක කරගද්දි තමයි මම දැක්කේ ටැටූ එකක් කරන්නේ කොහොමද මේ මැෂින් මොනවද ඒ වගේ දේවල් ඊට පස්සේ මට හිතුණා මම මේක ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ කියලා තමයි මම මේක කෝස් එකක් හොයාගෙන කෝස් තිබ්බේ නැහැ කෝස් කරන්නේ කෙල්ලෙක්ට කෝස් කරන්නේ කොහොමත් කොහොමරි මම බලෙන්න වගේ කියලා 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 තමයි මම මේක ඉගෙන ගත්තේ ඊළඟට ඉගෙනගෙන ඉගෙන ගන්න කාලයේ ඇතුළත අපි පඩියක්වත් එහෙම මුකුත් නැතුව අපි ඉගෙන ගත්තේ මොකද අපේ ෂොප් එකට يعني මම කලින් වැඩ කරපු ෂොප් එකට මමයි තව එක බෝයි කෙනෙකුයි අපි පර්මනන්ට්ම වැඩ කරන්න තමයි අපිට ගන්නේ ඒ නිසා අපිට අපෙන් කෝස් පීස් මුකුත් ගත්තේ නැහැ ඊළඟට දැන් අපි මේ කෝස් එක ඉවරලා එහෙ අවුරුද්දක් විතර මම වැඩ කරා ඒ වැඩ කරපු දේවල් වලින් මම ගොඩක් අත්දැකීම් ගත්තා එක පාටා ඉගෙන ගත්තා කියලා එළියට බහලා ටැටූ ෂොප් එකක් දාන්න බෑ මොකද එතනින් එහාට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඊට පස්සේ මම එළියට ආවට පස්සේ දැන් මගේ අතේ සල්ලි නෑ මගේ ගාව මැෂින් එකක් නෑ මොකද මම වැඩ කරපු තැන බඩුවලිනේ මම වැඩ කරේ ඊළඟට මම කල්පනා කරා මම මොකද්ද කරන්නේ දැන් මම ටිකක් අර අප්සෙට් වෙලා හිටියා අර වැඩේ කරන්නේ මට ඕනේ නෑ මම මේක නතර කරනවා වගේ දෙයක මම හිතේ හැබැයි එතකොට මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මට කිව්වේ නෑ ඔයාට පුළුවන් ඔයා මෙහෙම කරන්න එහෙම කියලා එයා හැම වෙලාවෙම වගේ අර මගේ පස්සෙන් ඉඳන් නෑ ඔයාට පුළුවන් කියන දේ නෑ එයා හිටියා අර මට වඩා මං ගැන විශ්වාසයක් එයාට තිබ්බා ඊළඟට කොහොම හරි අපේ අතේ සල්ලි තිබ්බේ නෑ මං ගාව සල්ලි තිබ්බෙම නෑ මොකද මං එහෙ හිටියේ බෝඩිමක මං ඒවට ගෙවනවා මං කනවා බොනවා එතනින් හැර මට ඉතුරු කරන්න තරම් මුදලක් මගේ අතේ දෙන්නේ නෑ ඊළඟට කොහොම හරි මගේ දැන් හස්බන්ඩ් කියන මගේ බොයිස් වෙන්නේ ඒ කාලේ එයා කොහොම හරි එයා වැඩ කරන එයාගේ ලෙන්ස් එකක් විකුණලා දමා මට ඉස්සෙල්ලාම මැෂින් එකයි ඉන්ක් එකයි ඔය ඕන කොඩි බඩු ටික يعني මේන් බඩු ටිකක් තියෙනවා ටැටූස් වලට ඕන ඒ ටික අරන් දුන්නේ ඒ පටන් ගත්ත විදිය මම මේ පටන් ගත්ත විදිය ඒ පටන් ගත්ත තැන ඉඳන් මෙච්චර දුරක් එනකම් උදව් කරේ එයා හැබැයි අර එහෙම පටන් ගත්ත එකත් හොඳයි මං හිතන්නේ මොකද මං කගෙන්වත් ඉල්ලුවේ නැහැ මං ගෙදරින් ඉල්ලුවා මගේ අම්මගෙන් තාත්තගෙන් ඉල්ලුවා හැබැයි යාලා බය වුණා එක පාට මම ඉල්ලුවේ 50000ක් මෙයාලා දෙන්න බය වුණා මොකද මෙතනින් එහාට මම මොනවද කරයිද මෙයාට දීලා වැඩක් නැතිද මෙයා එකත් නහත්ති කරයිද අර යාලගේ හිතේ එහෙම දෙයක් තිබ්බ මොකද යාලට විශ්වාසයක් තිබ්බේ නැහැ නේ මං ගැන එහෙම දෙයක් තිබ්බා පටන් ගත්ත කාලේ ගොඩක් අමාරු වුණා වැඩ අඩුයි මාව කවුරුත් දන්නේ නැහැ කෙල්ලෙක් ටැටූ කරනවා කිව්වම ගණන් ගන්නෑ අර මිනිස්සු බලන විදිහ වෙනස්නේ ඒ වගේ දේවල් ගොඩක් තිබ්බා කොහොම හරි මට කියන්න තියෙන්නේ මම කොහොම හරි අර මගේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා තමයි මම මේ දේ කරේ යා නෑ ඔයාට පුළුවන් මං සමහර වෙලාවට මං අන්නවා මට මේක හරියන්නේ නෑ මං නතර කරනවා මං ඉන්නවා මට වැඩ කරන්න ඕනේ නෑ එහොම කියලා මං හැම වෙලාවම වගේ මගේ හැටි මං ගොඩක් අවුල් ගන්න පොඩි දෙයට එහෙම කියලා මං අතාරින්නමයි මම දැඟලුවේ මොනේ නෑ යාකෝ නෑ ඔයාට පුළුවන් කියලා අද මම මේ ඉන්න තැනගෙන මම ගොඩක් සතුටු වෙනවා මොඩි මං ලොකුම ලොකු කට්ටක් ගෑවා මං බයිසිකලේ හෙට යනවා බෑග් දාගෙන මෙහෙට යනවා මට ෂොප් එකක් නැහැ මං බඩු ටික ලොකුම හැල්ලක දාගෙන පිටේ එල්ලගෙන ඒ මතක්ෙදි දුක නැහැ මොකද ඒවා ඇත්තටම ජීවිතේට තියෙන්න ඕනේ අද්දකී මං ඒ ගැන සතුටු වෙනවා මං අද ඉන්න තැනගෙන මම සතුටු වෙනවා මං ඒක කියන්නේ පටන් ගද්දි ගොඩක් ඕනෙම දෙයක් අමාරුයි ඕනි ෆීල්ඩ් එක හැබැයි කරගෙන යද්දී ඒක ඔයාට හරියනවනම් අනිවාර්යෙන් ඔයාට ඒකටම සෙට් වෙනවා දැන් මගේ ජොබ් එක මේක විතරයි මම වෙන කිසිම දෙයක් කරන්නේ මගේ එකම ජොබ් එක මේක විතරයි සාමාන්‍යයෙන් මේකෙන් කෙල්ලෙක්ට හම්බ කරන්න පුළුවන් ගාණක් තියෙනවම දැන් මම මාසෙට මං සෑහිමතපත් වෙන මම හොයන මුදල ගැන මොකද මම ඒකෙන් තමයි මගේ හැම දෙයක්ම කරන්නේ ඒ නිසා මේ ෆීල්ඩ් එකේ වරදක් නැහැ හැබැයි හරියට කරන්න ඕන
හරියට කරොත් දිගටම වැඩ තියෙනවා. තමන්ට කියලා ක්ලයින්ට් බේස් එකක් හදාගන්න අපි දැනගන්න ඕනේ. දැන් අපි හැසිරෙන විදිහත් එක්ක තමයි අපේ ක්ලයින්ට් ලබිට් එක හැසිරෙන්නේ. එහෙම දේවල් තියෙනවා. අර තමන් හොඳ වෙන්න තරමට ඉස්සරහට යන්න පුළුවන්. දැන් ටිකක් අර රටේ ලෝකේ තියෙන කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක පොඩ්ඩක් එහෙම හේ වෙන අය වැඩි චුට්ටක් අඩුයි එහෙම දේවල් තියෙනවා. හැබැයි මම හිතන හැමදේම කියන්නේ සාමාන්‍ය විදිහට ඉස්සරහට කරා යන්න පුළුවන් වෙයි. ටැටූ ෆීල්ඩ් එක තෝරගන්න ඉන්නවා නම් කවුරු හරි තෝරගත්තට කමක් නැහැ ගර්ල් කෙනෙක් නම්. හැබැයි කරන්න ටිකක් අමාරුයි. ඉස්සෙල්ලා ඔයා හොඳ ට්‍රේනින් වෙන්න හොඳ ගුරුවරයෙක් හොයාගන්න ඕන. එතකොට ගෙවල් වලින් කැමැත්ත ගන්න ඕන. එතකොට ඒ වගේ ගොඩක් දේවල් බැලන්ස් කරන්න ඕනේ කෙල්ලෙක් විදිහට. මං කියන්නේ තෝරගන්නවා නම් බය නැතුව තෝරගන්න. මුල් කාලේ ප්‍රශ්න ටිකක් වැඩි මේ ඕනේ ෆීල්ඩ් එකක් එහෙමනේ. අර මම කෙල්ලෙක් මේ ෆීල්ඩ් එකේ ඉන්නේ ගොඩක් කොල්ලෝ. එතකොට එයාලත් එක්ක ගැටෙද්දි ටිකක් අමාරුයි. ඒ වගේ දේවල් එනවා. එතකොට තමන්ගේ හිත හයිය තියෙනවා නම් මං කියන්නේ කරන්න පුළුවන් දැන්. මට දැනටත් ඉන්නවා මාර තරහකාරය ගොඩක් මගේ ෆීල්ඩ් එකේම. හැබැයි මං මගේ මූණට කවුරුත් එක කියන්නේ නැහැ. හැමෝම මගෙත් එක්ක හොඳයි. මමත් එහෙම තමයි. මට නම් කිසිම කෙනෙක් එක්ක තරහක්වත් කිසිම තරගයක්වත් නැහැ. මම සාමාන්‍ය විදිහට මගේ ජොබ් එක කරගෙන අර මගේ ජොබ් එකෙන් මම සතුටක් විඳිනවා. ඒක තමයි මම කරන්නේ. මං කියන්නේ තෝරගන්න. මං හිතනවා ගොඩක් අය ඉස්සරහට තෝරගනී කියලා. මොකද දැනටත් මගෙන් ගොඩක් අය අහනවා ට්‍රේනින් තියෙනවද උගන්නනවද ඔහොම කියලා. තෝරගන්න. ගෙදර කැමැත්ත තියෙනවා නම් ඉස්සරහට මං හිතනවා ඔය සැලොන් ඒ වගේ මේකත් මේ තියෙයි හැමතැනම. ටැටූ ෂොප් කියන එක හැමතැනම දැනටත් ගොඩක් තියෙනවා ලංකාව. හැබැයි ඔක්කොම බොයිස්ලා කරන ඒවා. ගර්ල්ස්ලා ගේවා අඩුයි. මං හිතන ඉස්සරහට ඒ වගේ දේවල් වැඩි වෙයි කියලා. මුල් කාලේ පටන් ගද්දි අමාරු වුණාට මට දැන් නම් මම සාමාන්‍ය විදිහට මගේ ජොබ් එක කරගෙන ඉන්නවා. මට දැන් ප්‍රශ්න නෑ. කියන්නේ අර පටන් ගද්දි තිබ්බ ප්‍රශ්න මට දැන් නෑ. ඒ නිසා කරනවා නම් බය නැතුව පටන් ගන්න. අපි ගෑනු පිරිමි හැමෝගෙම අපි ටැටූස් කරනවා. හැබැයි ගෑනු කෙනෙක්ගේ ඕන තැනක මට ටැටූ එකක් කරන්න පුළුවන්. ඒකට මං සීමාවක් දාගෙන නැහැ. හැබැයි පිරිමි කෙනෙක්ගේ ටැටූ එකක් කරද්දී අපි දාගෙන තියෙනවා සීමාවක්. එතනින් එහාට අපි කරන්නේ නැහැ. එහෙම කරන්න කොහොම හරි වමනාවක් තියෙනවා අපේ වෙනම ආටිස්ලා ඉන්නවා බොයිස්ලා. එයාලා ගාවට එයාලා තමයි අපි කරන්නේ. එතකොට ටැටූ කියන දේ දැන් අර ඉස්සර නම් ගණන් ගන්නෑ ආපච්ච මෙහෙමයි මෙහෙමයි කියලා මිනිස්සු කියනවනේ. එක්කෝ කියනවා එයා කුඩුකාරයෙක්, එක්කෝ හොඳ නැති කෙනෙක්, කෙල්ලෙක් කිව්වොත් ඕනේ වචන මං කියන්න ඕනේ ඔයාලා දන්න ඇති. ඒවත් එක්ක මං හිතනවා දැන් ඒ සමාජෙ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මොකද අපි ගාවට ගොඩක් අය එනවා ටැටූස් කරයන්ඩ. එතකොට ටැටූස් ගහපු අය ඕන තරම් ඉන්නවා. ඒවත් එක්ක ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ටැටූ එකක් කරද්දි ඔයාලා අනිවාර්යෙන් කරන ආටිස්ට් ගැන හොයලා බලන්න ඕන. එයා කොච්චර කල්ද කරන්න නම් එයාට පේජ් එකක් තියෙනවා නම් ඒකේ තියෙන ටැටූස් මොනවද. එතකොට එයා කරද්දි එයාලගේ හයිජිනික් අනිවාර්යෙන් ඔයා මේන් බලන්න ඕන. ටැටූ ආටිස්ට් කෙනෙක් කරද්දි හයිජිනික් පැත්ත. ඒ කියන්නේ හයිජිනික් වලින් තමයි අපි කව වෙන්නේ. ඒ කියන්නේ ලෙඩ වලින් හැම දෙයකින්ම බෝ වෙන රෝග තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලින් අපි බේරෙන්න, ඒ කියන්නේ ක්ලයන්ට් ආටිස්ට් දෙන්නම බේරෙන්න බෑ. දැන් සමහර තැන්වල තියෙනවා හෙන අඩුවට ඒ කිසිම දෙයක් නැහැ ඔහේ ගහන. එහෙම බෑ. ඔයාලා ඉස්සරහට ටැටූ එකක් කරන්න හිතාගෙන ඉන්නෝ නම් ඒක හොයලා බලන්න. එතකොට නීල් තියෙනවා, නීල් මාරු කරන්න ඕනේ. ඒ වගේට ස්පයිඩේට් තියෙනවා. ඒ හැම දෙයක්ම බලන්න ඕන. ඔයාලා මං කියන්නේ බය නැතුව ටැටූ එකක් කරන්න. ඒකෙන් ඔයාලට හානියක් වෙන්නේ නැහැ. හැබැයි කරන්න කලින් ඒ ආටිස්ට් කොයි වගේද කොහොමද ඒ ටික හොයලා බලන්න ඕන.